අපි එදිනෙදා ජීවිතයේදී විවිධාකාර ශක්ති ප්‍රභේද භාවිතා කරනවා. මේ ශක්ති ප්‍රභේද අතරින් අපිට මුගක්ම වැදගත් වෙන වඩා වැදගත් වෙන ශක්ති ප්‍රභේදයක් තමයි විද්‍යුතය කියන්නේ ධාරා විද්‍යුතය. එම නිසා මේ විද්‍යුතය මැනීමට අපිට අවශ්‍ය වෙනවා. එමනම් මේ පාඩමේදී හත ශ්‍රේණියේ දරුවන් සඳහා ඉදිරිපත් කරන ලබන මේ පාඩමේදී අපි ධාරා විද්‍යුතය මනින ආකාරය එවැගේම විභවාන්තරයේ මනින ආකාරය පිළිබඳව අපි එකට අදාළ උපකරණ ආදී පිළිබඳව මෙහි සාකච්ඡා කරන ලබනවා. මේ රූපේ දැක්වෙන්නේ සරලම විද්‍යුත් පරිපථයක්. මේ ස්විචය සංගත කළාම බල්බය දැල්වෙනවා. ඔබ මෙහිදී මෙම පරිපථය අමුණා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. මේ කෝෂවල වියලි කෝෂවල එක් කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයට සිටිනසේ සම්බන්ධ කර ගන්න ඕන. එතකොට මේ ආකාරයට ඇටවුම් සකස් කරගත්තාම අපි කියනවා සරල විද්‍යුත් පරිපථයක් කියලා. මේ පරිපථයේ ස්විච් එක සම්මුත කළාම උපද්ද ඔබට දැක් ගන්න පුළුවන් බල්බය දැල්වෙනවා. ඇයි ඒකට හේතුව? ස්විච් එක සම්මුත කළාම වියලි කෝෂයේ තියෙන ධාරාව විද්‍යුත් ධාරාව පරිපථයේ සන්නායක කම්බිය ඔස්සේ ගලාගෙන යනවා. එම ධාරාව නිසා තමයි බල්බය දැල්වෙන්නේ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ ආකාරයට සම්මුත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම අපි කියනවා විද්‍යුත් ධාරාවක් කියලා. මේ විද්‍යුත් ධාරාවක් ගලා යනවා. දැන් අපි සම්මුත පරිපථයකින් ගන්න විද්‍යුත් ධාරාවේ ස්වභාවය, විද්‍යුත් ධාරාවට දිශාවක් තිබෙනවද, ඒ වගේම විද්‍යුත් ධාරාව මනින්නේ කොහොමද යන ආදී පිළිබඳව අපි අධ්‍යයනය කරමු. අපි එදිනෙදා ජීවිතයේදී විවිධාකාර ශක්ති ප්‍රභේද භාවිතා කරනවා. මේ ශක්ති ප්‍රභේද අතරින් අපිට මුගක්ම වැදගත් වෙන වඩා වැදගත් වෙන ශක්ති ප්‍රභේදයක් තමයි විද්‍යුතය කියන්නේ ධාරා විද්‍යුතය. එම නිසා මේ විද්‍යුතය මැනීමට අපිට අවශ්‍ය වෙනවා. එමනම් මේ පාඩමේදී හත ශ්‍රේණියේ දරුවන් සඳහා ඉදිරිපත් කරන ලබන මේ පාඩමේදී අපි ධාරා විද්‍යුතය මනින ආකාරය එවැගේම විභවාන්තරයේ මනින ආකාරය පිළිබඳව අපි එකට අදාළ උපකරණ ආදී පිළිබඳව මෙහි සාකච්ඡා කරන ලබනවා. මේ කෝෂයේ අග්‍ර මාරු කළාම කෝෂවල අග්‍ර මාරු කළාම විදුලි මෝටරේ චලිත දිශාව වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි පරිපථයෙන් ගලන ධාරාවේ දිශාවත් වෙනස් වීම. පරිපථය තුලින් ගලන ධාරාවේ දිශාව වෙනස් වීම නිසා තමයි මේ මෝටරේ අනෙක් දිශාවට භ්‍රමණය වෙන්න පටන් ගත්තේ. ඒ නිරීක්ෂණ අනුව අපට නිගමනය කරන්න පුළුවන් විද්‍යුත් ධාරාව ගැනීම සඳහා නිශ්චිත දිශාවක් පවතින බව. විද්‍යුත් ධාරාව ගැලීම සඳහා නිශ්චිත දිශාවක් තියෙනවා. මේ ධාරාවේ දිශාව ධාරාව ගලනු ලබන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට කියලා තමයි සම්මතය තියෙන්නේ. ධාරාව ගලන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා. මෙම ධාරාව ගලන දිශාව පිළිබඳ තවදුරටත් අධ්‍යයනයට ඉහත පරිපථයටම අපි අමතර උපාංගයක් විදිහට මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරයක් නැත්නම් මැද බිඳුව තියෙන ගැල්වනෝමීටරයක් හෝ එහෙම නැත්නම් මිලි ඇමීටරයක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ රූපේ දැක්වෙන්නේ මාධ්‍ය ශූන්‍ය මිලි ඇමීටරයක් සම්බන්ධ කරලා පරිපථයට අමතර උපාංගයක් විදියට. මේක පරිපථය සමග ශ්‍රේණිගත ආකාරයකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ පරිපථ සැකැස්ම සකස් කළා ස්විච් සංගත කළාම අපිට දැක් ගන්න පුළුවන් එක අවස්ථාවකදී කටුව වම්පසට උත්ක්‍රමණය වෙනවා. ඒ අවස්ථාවේදී මෝටරේ භ්‍රමණය වෙන්නේ වම්පසට. ඊළඟ අවස්ථාවේදී අපි මේ කෝෂයේ අග්‍ර මාරු කරලා නැවතත් අනිත් සියලු දේ ඒ ආකාරයටම තියෙන දීලා
ස්විච සංගත කරනවා. මේ අවස්ථාවේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ මෝටරයේ භ්‍රමණය වුණේ මෝටරයේ පෙත්ත භ්‍රමණය වුණේ දකුණු පැත්තට. ඒ වගේම මේ මිලියමීටරයේ පාඨාංකය කටුව උත්ක්‍රමණය වෙන්නේ දකුණු පැත්තට. මේ අනුව අපිට තවදුරටත් අපිට ධාරාවේ දිශාව වෙනස් වෙන බව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ධාරාවට ධාරාව ගැලීමට නිශ්චිත දිශාවක් පවතින බවත් එකින් අපිට නිගමනය කරගන්න පුළුවන්. විද්‍යුත් ධාරාවක දිශාව හඳුනා ගන්න අපි කලින් සඳහන් කළා වාගේ මැද බිංදු ගැල්වනෝමීටරයක් හෝ මැද බිංදුව සහිත ඇමීටරයක් හෝ මිලියමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පහළ රූප සටහන් වලින් ඔබට පැහැදිලි වෙනවා ඒ ආකාරයේ උපකරණ. මේ අපිට දක්නට ලැබෙන්නේ මැද බිංදු සහිත ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටරේ මැද තමයි බිංදුව තියෙන්නේ, කටුව මැද තියෙන්නේ. ධාරාව ගලන දිශාව වමට වුණොත් වම් පැත්තට වුණොත් වමට උත්ක්‍රමණයක් වෙනවා. ධාරාව අනිත් පැත්තට ගලනවා නම් කටුව දකුණු පැත්තට උත්ක්‍රමණයක් දක්නට ලැබෙනවා අපිට. මැද බිංදුව සහිත ගැල්වනෝමීටරයට අමතරව මැද බිංදුව සහිත මිලියමීටරත් භාවිත කරන්න පුළුවන් ධාරාවේ දිශාව සොයාගන්න. මේදී අපි වඩා කුඩා ධාරාවල් ගලන අවස්ථාවලදී තමයි මේ මිලියමීටර අපි යොදා ගන්න. මෙම පාඩයේ මෙහිම ඉතිරි කොටස ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම් දෙක පාඩමෙන් බලාපොරොත්තු වන්නේ.